මෙම කොමිසම මගින් ආවරණය කරන්නේ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවය. විශේෂයෙන්ම මේ ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවය පිළිබඳව සාකච්ඡාවට ලක්වෙන්න විශේෂ හේතුවක් වුණේ යම් රජයේ විසින් යම් ලංකාවේ සේවා ආර්ථිකයට සහ අනිකුත් අංශවලට බලපාන ගිවිසුම් ගතවීමට ඇතැම් රටවල් එක ගිවිසුම් ගතවීමට දරුණු ලබන උත්සාහය හේතු කොටගෙන මම දකිනවා නූතන ලෝකයේ වෙළඳ සහ එහෙම නැත්නම් ආර්ථික ගිවිසුම් කියන්නේ ඒක හුදෙක් ආර්ථිකයට හා වෙළඳාමට පමණක් බලපන්නා වූ ප්‍රශ්නයකට වඩා ඇතැම් විට රටේ ජාතික ආරක්ෂාවට බලපාන, ඇතැම් විට ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රතිපත්තියට බලපාන, ඒ වගේම දේශීය කර්මාන්ත සහ මේ ව්‍යවසායකයන්ගේ පැවැත්ම කෙරෙහි බලපාන ප්‍රශ්නයක් බවට පත් වී තිබෙනවා. නූතන ලෝකයේ විශේෂයෙන්ම බලවත් රටවල් අපේ වැනි රටවල් වලට යෝජනා කරන්නේ ආර්ථිකමය වශයෙන් ගෝලීයකරණය වෙන්න. ඒ කියන්නේ වෙළඳාමේදී නිදහස් වෙළඳ ප්‍රතිපත්තියක් අනෙකුත් හැම අංශයකදීම බලවත් රටවල නිෂ්පාදනවලට එහෙම නැත්නම් වෙනත් අංශවලට නිදහසේ අපේ වැනි රටවල් වලට ගලා ඒමට ඉඩ ප්‍රස්ථා තිබෙන නිදහස් ප්‍රතිපත්තියක් තමයි බලවත් රටවල් විසින් අපට යෝජනා කොට තිබෙන්නේ නූතන ලෝකේ. මේ නිදහස් ප්‍රතිපත්තිය ඔවුන් යෝජනා කරන්නේ හුදු ආර්ථිකමය ප්‍රතිලාභ පමණක් කෙරෙහි බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. අපි හිතුවොත් ඒ ඔවුන්ගේ යෝජනාව පිටපස තිබෙන්නේ ආර්ථිකමය වශයෙන් ආධිපත්‍යයක් පතුරවා ගැනීමයි කියලා, ඒක ඊට වඩා එහාට යන ඌමනාවක්. මේ බලවත් රටවල් අපට වෙළඳාමේදී වෙනත් ආර්ථිකමය කරුණුවලදී නිදහස් ප්‍රතිපත්තියකට යන්න කියන ගමන්, එහෙම නැත්නම් ආර්ථිකමය වශයෙන් ගෝලීයකරණයේ ප්‍රතිපත්තිය වැළඳගන්න කියන ගමන්, ඔවුන් විශාල වශයෙන් අපේ වගේ රටවල් වල ආර්ථික පැවැත්ම අර්බුදයකට ගොදුරු කරනවා ඒ ප්‍රතිපත්තිය හරහා. දැන් අපි මුලින්ම රට අපේ ප්‍රතිපත්තිය අපි හැදෙන්න ඕනේ ලෝකයේ දැන් මේ ක්‍රියාත්මක ප්‍රතිපත්තිය අපිට කොයිතරම් දුරට හිතකරද අහිතකරද කියන ප්‍රශ්නේ निराකරණය කරගෙන. ඒක තේරුම් නොගෙන අපට බෑ අපේ රටේ වෙළඳ හෝ වෙනත් ප්‍රතිපත්තියක් පිළිබඳ නිවැරදි නිගමනයකට එන්න. මම ඒකයි මේ කාරණේ පළමු කොටම අවධාරණය කරන්නේ. උදාහරණයක් හැටියට මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හැටියට දැන් අවුරුදු 10කට වැඩි කාලයක් කටයුතු කරනවා. සමාවෙන්න 2000 මම පාර්ලිමේන්තුට ආවේ අවුරුදු 17ක පමණ කාලයක්. ඒ කාලය ඇතුළත වෙච්ච එක අත්දැකීමක් මම ඔබට මෙහිදී සිහිපත් කරනවා. මේ කාරණේ ටිකක් වැදගත් වෙයි කියලා හිතලා මගේ මතකය අනුව මේ වර්ෂය එක අවස්ථාවක අපි විපක්ෂයේ හිටියත් නමුත් ඒ තිබුණු රජය කෙරෙහි යම්කිසි මිත්‍රශීලී ආකල්පයකින් කටයුතු කරපු අවස්ථාවක් ජේරාජ් ප්‍රනාන්දු පුල්ල ඇමතුමා ගෙනාවා පනතක්. ඒ පනත මගින් ඒ පනත හඳුනපු නාමය මගේ මතකේ හරියටම නිවැරදිව නැහැ. ඒ පනත මගින් මේ රටේ වෙළඳාම එහෙම නැත්නම් මේ රටේ වෙළඳ භාණ්ඩවලට සහ විදේශීය වෙළඳාමට විදේශී රටවල නිෂ්පාදන වෙළඳාමට අලෙවියට සම්පූර්ණ නිදහස් අවකාශයක් පිරිනමන පනතක්. ඒ පනත සම්මත වුණා නම් ඇත්තටම අපේ රටේ තිබෙන සුළු නිෂ්පාදන පවා ඒ තරංකාරී තත්ත්වයට මුහුණ දෙන්න බැරුව අසරණ වීමක් සිද්ධ වෙනවා. මේක අපි තේරුම් අරගෙන අපිට විවිධ අංශ විසින් මේක පෙන්වලා දුන්නට පස්සේ අපි මේක ජේරාජ් ප්‍රනාන්දු පුල්ල එතුමාට අපේ විරුද්ධත්වයේ පළ කළා. දැන් පාර්ලිමේන්තුවේ විවාදයේ ගනිමින් ඉන්නේ. ඒ අවස්ථාවේ ජේරාජ් ප්‍රනාන්දු පුල්ල ඇමතුමා ඔහුගේ නිලධාරී කණ්ඩායමක් නම් කරා අපට මේ ගැන සාකච්ඡා කරන්න, සුදුසු සංශෝධන කරලා හරි මේක සම්මත කරන්න. නිලධාරීන්ට ඕනකම තිබුණා. දැන් මේ දවස තමයි සිංහල අලුත් අවුරුද්දට කලින් තියෙන අවසාන පාර්ලිමේන්තු දිනය. දැන් මේ දවස තමයි මේක සිංහල අවුරුද්දට කලින් සම්මත කරනවා නම් කරගන්න තියෙන දවස. මේ නිලධාරී කණ්ඩායම තදබල උත්සාහයක නියලුණා මේක ඉදිනම සම්මත කරගන්න. නමුත් මම දැක්කා ප්‍රනාන්දු පුල්ල ඇමතුමාට එහෙම පෞද්ගලික ඌමනාවක් තිබුණේ නැහැ. ඔහු මේක ශේභාරා අමාත්‍යවරයා හැටියට උනන්දු වෙරෙන්න.
පස්සේ මේක සාකච්ඡා කරද්දී උන් අපෙන් සංශෝධන ඉල්ලුව අපි කිව්වා මේක සංශෝධන එහෙම කලබල දෙන්න බෑ මේක තව හරියට අධ්‍යයනය කරන්න ඕන නෑ මොනා හරි කරලා අද මේක සම්මත කරගන්න ඕනේ කිව්වා අපි ඒක ඇයි කියලා ඇයි කියන ප්‍රශ්නේ කීපවතාවක් අහුවා මේ නිලධාරියගේ කටින් පිටවෙච්ච දේ තමයි නෑ අපිට අවුරුද්දට ලෝක වෙළඳ සංවිධානයෙන් ලැබිලා තියෙන ට්‍රිප් එකක් ඒ ට්‍රිප් එක යන්න නම් මේ පනත අපි ඊට කලින් සම්මත කරගන්න ඕනේ එතකොට මේ නිලධාරියට ඇසීම ගත්තොත් ඒ නිලධාරියන් කණ්ඩායම මට මතක හිටියට හතරක් හෝ පහක් ඒ අමාත්‍යංශයටයි ති ඒගොල්ලෝ බොහොම අලුත් අවුරුද්ද වෙනුවෙන් ලැබෙන රට සභාරියක් වෙනුවෙන් තමයි සමස්ත මේ රටේ නිෂ්පාදකයාගේ ඉරණම සම්පූර්ණ බිලිදෙන ප්‍රතිපත්තියකට එකග වෙන්න ගියේ නමුත් කොහොමෙන් හරි ඒක වළක්ව ගන්න අවස්ථාව පුළුවන් වුණා එදා වාද විවාද කරලා විතරක් නතර වුණා සම්මත කරගන්න ඡන්ද විමසීමක් කරන්න ගියේ නැහැ දැන් මම මේක කියන්න හදන්නේ මේ WTO වැනි සංවිධාන එක පැත්තකින් අපේ නිලධාරී පැලැන්තිය මිලදී ගන්නවා අපේ සමහර විට දේශපාලන තන්ත්‍රයේ මිලදී ගන්නවා රටට ජාතියට ඉතා අහිතකර අපේ ආර්ථිකයට ඉතා අහිතකර දේශපාලනික වශයෙන් බලපෑම් වෙන විවිධ අනපනත් නීති රීති ඔවුන්ට අභිමත ආකාරයෙන් මේ දුර්වල පිරිස් යොදවගෙන අනපනත් පනවා ගන්නු ලබනවා ඒකම දැන් අපිට ඒගොල්ලෝ නිදහස් වෙළඳ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න කියලා කිව්වට බලවත් රටවල් වල ආර්ථිකයේ තුරට අපේ නිෂ්පාදනයකට රිංගන්න ඒ කියන නිදහස් ප්‍රතිපත්තිය ඒ හැටියටම අපට බලපාන්නේ නැහැ බොහෝ විට ඒකට විශාල දුෂ්කරතා තියෙනවා දැන් ඉන්දියාව වගේ රටක ආර්ථික වෙළඳ මේ විශාල වෙළඳ පොළොතුරට අපේ නිෂ්පාදකයෙකුට ඇතුළේම සුළුපටු පහසු කාර්යයක් නෙවෙයි ඇතුළු වුණත් ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කුමක් වුණත් පළාත් ආණ්ඩුවල ප්‍රතිපත්ති හරහා විවිධ ආකාරයෙන් එන බාහිර රටකින් එන පාර්ශ්වයේ නිෂ්පාදන අලෙවිය වළක්වාලීම සඳහා ඉන්දියාව බොහොම සූක්ෂම ක්‍රමසහවිදි අනුගමනය කරනවා ජපානය වගේ රටක් වුණත් තියෙන අධ්‍යක්ීම් වලට අනුව බැලුවොත් එහෙමයි ඉතින් ඒ නිසා නිදහස් වෙළඳ ප්‍රතිපත්තියක් ලෝකෙට යෝජනා කරාට බලවත් රටවල් ඔවුන්ගේ රටවල් තුලදී ඒ ප්‍රතිපත්තිය නැහැ ඒ කියන්නේ ප්‍රශ්නය තමන්ගේ වුණාම උත්තරය දාර්ශනික නැහැ ප්‍රශ්නය අනුන්ගේ නම් ඒගොල්ලෝ යෝජනා කරන්නේ නිදහස් වෙළඳ ප්‍රතිපත්තිය වැනි බොහොම දාර්ශනික ලස්සන උත්තර දැන් මේ ලෝක යථාර්ථයට අනුවයි අපි අපේ වෙළඳ ප්‍රතිපත්තිය හෝ කුමක් හෝ සාදාගත යුතුව තියෙන්නේ එක පැත්තකින් අපි අද මුහුණ දෙනවා ওই බටහිර රටවල් වලින් එන ඔය නිදහස් වෙළඳ ප්‍රතිපත්ති හැටියට දවටන වල උතල එන ඒ නව ලිබරල් වාදී ආර්ථික උපාය මාර්ගයේ අපි ඉස්සරහ අපිට එක පැත්තකින් තියෙනවා අනෙක් පැත්තෙන් ඉන්දියාව බලනවා ලංකාව ඔවුන් මේ කලාපයේ බොහෝ රටවල් ආර්ථිකමය සහ වෙනත් ආකාරයකට ඔවුන්ගේ පාලනය යටතේ පවත්වාගෙන යනවා උදාහරණයක් හැටියට නේපාලයේ වගේ රටක් ගත්තොත් නේපාලයට වරායවල් නැහැ ඉන්දියානු වරායවල් මත තමයි නේපාලයේ යැපෙන්න වෙලා තියෙන්නේ ඒ වැනි සාධක උපයෝගී කරගෙන නේපාලයේ වගේ රටක ආර්ථික හා අනිකුත් දේශපාලන වශයෙන් උත් ඉන්දියාව ඉතා විශාල බලපෑම් සහගත පාලනය පවත්වාගෙන යනවා දැන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උත් ඉන්දියාව වගේ රටක් බලන්නේ ඒ නේපාලය වැනි ඉරණමකට අපේ රටත් ඇදවට්ටවා ගැනීමේ අභිලාෂය උන්ට තියෙනවා ආර්ථිකමය සහ වෙනත් ආකාරයකින් දැන් අපේ ස්වාධීනත්වයේ රැක ගන්න තියෙන ප්‍රධානතම දේ තමයි අපි එකක් තමයි අපි දේශපාලන වශයෙන් ස්වාධීන ජාතියක් හැටියට කල්පනා කිරීම නැගී සිටීම ආර්ථිකමය වශයෙන් ස්වාධීනව නැගී සිටීමට අවශ්‍ය පදනම අපි නිර්මාණය කොට ගැනීම ඒ වගේම ආහාර සුරක්ෂිතතාවය අපට අවශ්‍ය ආහාර මේ පොළොවේ නිපදවා ගැනීමට තිබෙන වැඩි හැකියාව උදා කර ගැනීම මෙවැනි කරුණු අතින් අපි දුර්වල වුණොත් අපේ වගේ රටකට බලවත් රටක් ඉදිරියේ තමන්ගේ ස්වාධීනත්වය රැකගෙන පවතින තියෙන හැකියාව නැති වෙනවා එතකොට ඉන්දියාව දැන් අද ගත්තොත් වර්තමාන රජයේ ප්‍රතිපත්තිය අනුව දැන් ලෝකයේ අද නිර්මාණය වෙන විශාලම පරිමාණයේ නෞකාව මේ නැව් ගත්තොත් සාමාන්‍යයෙන් කන්ටේනර් 25,000ට 50,000 පමණ ප්‍රමාණයේ එකවර ගෙන යන්න පුළුවන් බහලුම් එකවර ගෙන යන්න පුළුවන් නැව් ඒව තමයි අද නූතන ලෝකයේ භාණ්ඩ ප්‍රවාහණයට විශේෂයෙන්ම දැන් නිර්මාණය වෙමින් පවතින විශාල නැව් ඒ නැව් ඇතුල් කළ හැකි වරායවල් ලෝකෙම තියෙන 15ක් පමණ ඒ 15න් දෙකක්ම තියෙනවා අපේ රටේ මේ කලාපයේ වෙන කිසිම රටකට නැහැ අලුතෙන් නිර්මාණය වෙන මහා පරිමාණ නැව් ඇතුල් කළ හැකි වරායවල් එකක් හම්බන්තොට වරාය අනික කොළඹ වරාය දැන් ඒ අතින් බැලුවොත් හම්බන්තොට සහ කොළඹ වරාය කියන්නේ අනාගත නාවික ගමනාගමනයේදී ඉතා සුවිශේෂ වශයෙන් වැදගත් මර්මස්ථාන දෙකක් මේ කලාපයේ වෙන කිසිම රටකට ඒ ආකාරයේ හැකියාවක් තිබෙන වරායවල් දෙකක් නැහැ
ලෝකෙටම තියන්නේ 15ක් පමණ. 15න් දෙකක්ම අපේ රට ඇතුලේ තියෙනවා. එතකොට දැන් චීන රජය ක්‍රායල ව්‍යාපෘති හරහා සේදමාවත තායිලන්තයේ හරහා ඒ කැනල් එකක් නිර්මාණය කිරීමකින් වෙනස් කරනකොට ශ්‍රී ලංකාවේ මේ නාවික ගමන් මාර්ගයේ තිබෙන වැදගත් කේන්ද්‍රස්ථානයක් වෙනවා. ඒතර අපිට මේ වටිනාකම නොතේරෙන නිසා හෝ මේ වටිනාකම තේරුණත් ඒක වැදගත්යි සලකන්නේ නැති නිසා අපි අද බලනවා හම්බන්තොට වරාය චීනයට දෙන්නත් ඒ වගේම කොළඹ වරාය නැගෙනහිර පර්යන්තේ ඉන්දියාවට දෙන්නත්. ඒතර ලෝකයේ විශාල පරිමාණයේ නැව් ඇතුල් කළ හැකි වරායවල් 15කින් දෙකක්ම තියෙන්නේ අපේ රටට. ඒ දෙකම අපි නොරටුන්ට දුන්නම ඒකේ අවශ්‍ය වාසිය ගන්න අපිට පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් මේ ඔක්කොටම වෙලා තියෙන දේ තමයි අපි අපේම වූ ජාතික ආර්ථික හා දේශපාලන උපාය මාර්ගයක නැතිකම. දීර්ඝ කාලයක් තිස්සේ අපි මුහුණ දීලා තියෙන අභියෝගය මේක. අපිට මම හිතන්නේ නෑ වියුක්තෝ වෙළඳ ප්‍රතිපත්තියක් පමණක් ඇති කර ගැනීමෙන් මේ ප්‍රශ්නයට උත්තර හොයන්න පුළුවන් කියලා. රටට හිතකර වෙළඳ ප්‍රතිපත්තියක් ඇති කරගත්තත් ඒකෙන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ රටට හිතකර ජාතික ආර්ථික හා දේශපාලන උපාය මාර්ගයකට මේ රට කොටු කර ගැනීමෙන් පමණයි. රටට හිතකර ජාතික ආර්ථික හා දේශපාලන උපාය මාර්ගයකට අපි මේ රට කොටු කර ගත්තොත් ඒක ඇතුලේ වෙළඳාම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියත් රැකෙයි. ඒක ඇතුලේ සේවා ආර්ථිකය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියත් රැකෙයි. ඒ හැම අංශයකම අපේ අවශ්‍යතාවන්ට ප්‍රමුඛත්වය දීපු ගමන් මාර්ගයකට අපේ රට අවතීර්ණ වෙයි. අද සිදු වී තිබෙන්නේ අද ආර්ථික ධර්මතාවය වෙලා තියෙන්නේ බලවත් රටවල් එක්ක අපට ගමන් කරන්න වෙන්නේ ඔවුන්ගේ අභිලාෂයන් සලකා බලමින්. ඒ නිසා ඔවුන් ඉල්ලා සිටින ආකාරයේ ගිවිසුම් වලට එකඟ වෙමින් ඔවුන් සමග එලෙස මිත්‍රශීලීත්වයෙන් ගමන් කරන විනා අපට අපේම වූ පැවැත්මක් ආර්ථික හෝ දේශපාලන පැවැත්මක් එහෙම අපේක්ෂා කළ නොහැකි කියන නිවට නියාලු සිතුවිල්ල මත පදනම් වෙලා තමයි අද සියලු දේවල් තීරණය වෙමින් පවතින්නේ. ඉතින් ඒ නිවට න්‍යාය පත්‍රයෙන් එළියට එන දැක්මක් චින්තනයක් උපාය මාර්ගයක් සමස්තයක් වශයෙන් නිර්මාණය කරගත්තොත් ඒ උපාය මාර්ගයේ දැක්ම හා චින්තනය ඇතුලේ ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් අපිට සැබෑ ලෙසම ප්‍රායෝගිකව ක්‍රියාවට නැන්විය හැකි ප්‍රතිපත්තියකට අපට ගමන් කරන්න පුළුවන් කියන විශ්වාසය මාතුළු තදින් තිබෙනවා. දැන් අනිත් කරුණ තමයි අපේ රටේ දැන් ඉදිරියට ඇවිල්ලා තිබෙන එක්ටා ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා වගේ අදහස මතුකරොත් දැන් එක්ටා වගේ ගිවිසුමක් වෙළඳාමට පමණක් නෙවෙයි බලපාන්නේ. වෙළඳාමට බලපාන මේ ගිවිසුම් තිබෙනවා වගේම සේවා ආර්ථිකයේ සම්පූර්ණයෙන් ඉන්දියාවට විවෘත කිරීමේ මේ ගිවිසුමක් තමයි සාකච්ඡාවට භාජනය වෙන්නේ. අපේ රටේ තිබෙන ලොකුම අවාසනාව තමයි ජාත්‍යන්තර ගිවිසුම් පාර්ලිමේන්තුවේ සම්මත වීමට නෛතික අවශ්‍යතාවයක් නොතිබීම. දැන් ලංකාවට බලපාන නීති රීති පාර්ලිමේන්තුවේ සම්මත කරන්න ඕන. ජාත්‍යන්තර ගිවිසුමකට අත්සන් කරපු ගිවිසුමකට අනුව නීතියක් හදනවා නම් ඒක පාර්ලිමේන්තුවේ සම්මත කරන්නත් ඕන. හැබැයි ජාත්‍යන්තර ගිවිසුම පාර්ලිමේන්තුවේ අනුමැතියට යා යුතු නැහැ. ඒ නිසා බලයට පත් වෙන ඕනම රජයකට ඉඩකඩ ලැබිලා තිබෙනවා සමහර විට පාර්ලිමේන්තුවේ සම්මත වෙන පනතකින් කෙරෙන හානියටත් වඩා දීර්ඝකාලීන හා වඩා විපත්තිදායක ප්‍රතිඵල ගෙනදෙන ජාත්‍යන්තර ගිවිසුම් වලට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පමණක් ඇතුව සමහරකට කැබිනට් මණ්ඩලයේ පසු අනුමැතිය ඇතුව ඒ විෂය භාර අමාත්‍යවරුන්ට එවැනි ගිවිසුම් වලට යන්න ඉඩ ප්‍රස්ථා ලැබෙනවා. වෙනත් සමහර රටවල් වල ඒ ජාත්‍යන්තර ගිවිසුම් වලට යාමේදී පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය වෙලා තිබෙනවා. සමහර රටවල් වල ඒ අවශ්‍යතාවය නැහැ. ඉතින් සමහර ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් වෙන්න පුළුවන්, ආරක්ෂාව සම්බන්ධ ගිවිසුම් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් ආර්ථිකමය ගිවිසුම් වෙන්න පුළුවන්. එබඳු ගිවිසුම් රටේ ඉරණම කෙරේ තදින් බලපානවා. දැන් එක්ට වගේ ගිවිසුම පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න ඕනේ නැහැ අත්සන් කරන්න කලින්. එතකොට ඒ ගිවිසුම අත්සන් කළොත් අනාගතයේ බලයට එන ආණ්ඩුවකටවත් ඒ ගිවිසුමෙන් ගැලවෙන්න බෑ. ජනවරමක් ලැබුණත් ඒ ගිවිසුමෙන් අයින් වෙන්න කියලා ඒක පාක්ෂිකව ඒ ගිවිසුමෙන් අයින් වෙන්න බෑ. එතකොට එහෙම බන්ධනයකට අපි යන්න ඉඩ දීලා තියෙනවා පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව. පාර්ලිමේන්තුව නම් විවස්ථාදායක බලය, පාර්ලිමේන්තුව නම් රටේ නීති හැදීමේ ආයතනය, ජාත්‍යන්තර වශයෙන් නෛතික බැඳීමකට ලක් වෙන ඕනම ගිවිසුමක් විවස්ථාදායකයේ අනුමැතියට ලක් විය යුතුයි. විවස්ථාදායකයේ නොසලකා හැරලා මේ ජාත්‍යන්තර ගිවිසුම් වලට යාමට ආණ්ඩුව වලට තියෙන බලය, ජනාධිපතිවරුන්ට හරි අමාත්‍යවරුන්ට හරි තියෙන බලය නැති කිරීම ඉතාමත්ම වැදගත් අවශ්‍යතාවයක්. පාර්ලිමේන්තුවට ඒ ගිවිසුම කලින් ආවම දැන් එක්ට සම්බන්ධයෙන් අපි මේක පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරාම බලයේ ඉන්න පාර්ශවයේ කියන්නේ අපි ඒ ගිවිසුම
අස්සං කරන්න කරන්න කලින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා. හැබැයි ඒක ඒ අය ඒක කියන්නේ නෛතික බැඳීමක් සපුරාලීමක් හැටියට නෙමෙයි. ඒක අර අපි අපි ප්‍රශ්න කරන හින්දා ඒකට දෙන උත්තරයක් හැටියට. නමුත් ඒක එහෙම නොකලයි කියලා අපිට කරන්න දෙයක්වත් නැහැ. ඒ නිසා වැදගත්ම අවශ්‍යතාවය තමයි පළමු වන කාරණය පාර්ලිමේන්තුව තුල අනුමත විය යුතුයි ශ්‍රී ලංකාව අස්සන් තබන දේශපාලන බලපෑමක් ඇති වෙන ආර්ථික බලපෑමක් ඇති වෙන ආරක්ෂක බලපෑමක් ඇති වෙන වෙළඳ බලපෑමක් ඇති වෙන ඕනම කිසුමක් පාර්ලිමේන්තුවේ අනුමැතියට පූර්ව වශයෙන් යටත් කළ යුතුයි කියන කාරණේ ඉතා වැදගත්. දැන් එක්ටම වගේ කිසුමක් අස්සන් කරොත් දැනට සාකච්ඡා වෙලා තියෙන ආකාරයට අපි ඉතා කුඩා රටක් කුඩා ජනගහනයක් ඒ වගේම භූමි ප්‍රමාණය අතින් කුඩායි මේ සේවාර්ථිකයට ඉන්දියානුවන්ට සමාන අවස්ථාවක් ලැබුණොත් සේවාර්ථිකය ඇතුලේ රස්සාව රැකියාවලට සහ ආයෝජන අවස්ථාවලට ශ්‍රී ලාංකිකයට තිබෙන සමාන අයිතිවාසිකමක් ලැබුණොත් ඉතාම කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාව ඉන්දියානුවන්ගෙන් පිරෙන තත්ත්වයකට පත් වෙනවා. අපේ දරුවන්ට තිබෙන රැකියා අවස්ථා ටික නැති වෙනවා, ශ්‍රමයේ වටිනාකම අඩු වෙනවා. ඒ එක්කම දේශපාලන ව්‍යසනයකුත් මේ රටේ නිර්මාණය වෙනවා. ආර්ථිකමය ව්‍යසනය පමණක් නෙවෙයි. සේවා ආර්ථිකයේ හැම අංශයකටම ඉන්දියානුවන්ගේ ආයෝජන ගලාගෙන එයි. ඒගොල්ලෝ සල්ලි අරන් ඇවිල්ලා ඒ වෙල ඒවට අවතීර්ණ වෙයි. තරගකාරීව ලංකාවේ ජනතාවට ඒකත් එක්ක මුහුණ දෙන්න බැරි වෙයි. දැනටමත් අපි ගත්තොත් සමහර ටැක්සි සේවාවන් දැන් රට ඇතුළේ ක්‍රියාත්මක වෙනවා විවිධ විදේශ සමාගම්වල. ඒවත් එක්ක තරඟ කරන්න දේශීය ඒ කුලී රට සමාගම්වලට බැරි වෙලා තියෙනවා. ඒ දේශීය කුලී රට සමාගම්වල වැඩ කරන රියදුරන් ඔවුන්ට වැඩි මුදලක් ගෙවලා ඒ විදේශීය ආයතන විසින් ඔවුන්ව ලබා ගන්නවා. එමගින් දේශීය කුලී රට සමාගම්වල පැවැත්ම අවදානමට ලක් කරලා තියෙනවා. බොහොමයක් අද පවත්වාගෙන යන බැරි තත්වයකට වැටලා තියෙනවා. ඒ ඇවිල්ලා එක්ටා ගිවිසුමක් නැතුව අද දකින්න තියෙන තත්ත්වය. ඒතොර මේක නීත්‍යානුකූලව දොර විවෘත වෙච්ච ගමන් අපේ රටේ සේවා ආර්ථිකයේ සම්පූර්ණ අවස්ථා ටික ඉන්දියානුවන් විසින් ගිල ගැනීම වළක්වන්න බෑ. රැකියා අවස්ථා පමණක් නෙවෙයි, ඒවැය ව්‍යාපාරික අවස්ථා. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ මුන් කල්යාමේදී වතුකරේ දෙමළ ජනතාව පහු කාලිනව අපි රටවැසි භාවයේ දීලා පිළිගත්තා වගේ රටවැසි භාවයේ ඉල්ලීමේ ප්‍රශ්නෙට ඊළඟට මුහුණ දෙන්න වෙනවා. ඊළඟ ප්‍රශ්නේ තමයි ඒ අය ඉන්දියානු දේශපාලන න්‍යාය පත්‍රයට අනුව මේ රටේ ජන මේ පරමාධිපත්‍ය බලයට බලපෑම් කළ හැකි ජන කොටසක් බවට පත් වෙනවා. අද ගත්තොත් දැන් මෝඩි අග්‍රාමාත්‍යවරයා මෑතකදී නේපාලයට සංචාරයකට ගියා. නේපාලයේ නුත් රජයනු තිල්ලිමක් කළා. ඉන්දිය සම්භවයක් තියෙන නේපාලයේ ජීවත් වෙන ඉන්දිය සම්භවයක් තිබෙන නේපාල ජාතිකයන්ව අමතන්න අවස්ථාවක් දෙන්න කියලා. නමුත් නේපාලය කොයිතරම් ඉන්දියාව හමුවේ අවනත වෙච්ච රාජ්‍යයක් වුණත් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. නමුත් මෝඩි අග්‍රාමාත්‍යවරයා ලංකාවට මෑතකදී ආවා. ඔහුට පුළුවන් වුණා ඉන්දිය සම්භවයක් තියෙන වතුකරේ දෙමළ ජනතාව වෙනම රැලියක් පවත්වලා අමතන්න. ඒ දෙමළ ජනතාවගේ අතට වතුකරේ ක්‍රියාත්මක දේශපාලන පක්ෂ හරහා ඉන්දියානු තානාපති කාර්යාලය ඉන්දියානු කොඩි විශාල ප්‍රමාණයක් බෙදා හැරියා. එතකොට ඒ මිනිසුන්ගේ අතට ඉන්දියානු කොඩියත් ලැබුණා. ඒ වගේම මෝඩි අග්‍රාමාත්‍යවරයා කිව්වා ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ නායකයා තමයි සෞම්‍ය මූර්ති තොණ්ඩමන්, ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩකයා තමයි මුරලිදරන්. එතකොට මුරලිදරන්වත් ඉන්දියානු වෙකු හැටියට මෙතන පිළිගනු ලැබුවා. මුරලිදරන්ව කවාපුවා ඇති දෙඩි කළේ මේ රට සම්භවයේ කුමක් වුණත් ඔහුගේ අයිතිය තියෙන මේ රටට. නමුත් ඒ ඔහුගේ කීර්ති නාමය පවා ඉන්දියාවේ සන්නාම පත්‍රයක් බවට පත් කරගත්තා. දැන් මේ ඇමතීම මගින් ඉන්දියාව පෙන්වුවේ උඹලා මගේ දරුවන්, මගේ මග පෙන්වීම අනුවයි උඹලා තීරණ ගත යුත්තේ. ඒක තමයි පෙන්වුවේ. එතකොට දැන් එක්ට වගේ ගිවිසුමක් ගහලා සම්පූර්ණ ඉන්දියානුවන්ට සේවා ආර්ථිකය සම්පූර්ණයෙන් විවෘත කළොත් ඔවුන්ට නිදහසේ මේ රටේ සේවා ආර්ථිකයේ ශ්‍රම වෙළඳපොළ විවෘත කළොත් මේ රටේ ඒ වගේම මේ රටේ ආර්ථිකයේ ව්‍යාපාරික අවස්ථා සේවා ආර්ථිකයේ ව්‍යාපාරික අවස්ථා විවෘත කළොත් කෙටි කාලයක් තුළ මේක ඉන්දියානුවන්ගේ ග්‍රහණයට නතු වෙනවා සහ පහු කාලීන ඔවුන් ඡන්ද බලයේ හිමි රටවැසි භාවයේ දිනා ගන්න තත්ත්වයට ඊළඟ අධීරයේදීපත් වෙනවා. අවසානයේ ඉන්දියාවේ දේශපාලන කැමැත්ත එකඟතාවයෙන් තොර කිසිවෙකුට ලංකාවේ රාජ්‍ය නායකයා බවට පත් වෙන තීර අවස්ථාව අහිමි වෙනවා. ඒ නිසා මම කියන්නේ වෙළඳ සහ ආර්ථික ගිවිසුම් වනාහි කුදු රටේ වෙළඳාමට හෝ ආර්ථිකයට පමණක් බලපාන ප්‍රශ්න නෙවෙයි. ඒවා එතනින් ගිහිල්ලා රටේ පරමාධිපත්‍යයට, ජාතික ආරක්ෂාවට, ස්වෛරී භාවයට, රටේ අනන්‍යතාවයට අදාළව තීරණාත්මකව බලපාන ප්‍රශ්න. ඒ නිසා මේ කිසිදු කාරණයක් මේ
බලයට පත් වූ පාලකයන්ට අභිමත ආකාරයට තීරණය වන්නක් විය යුතු නැහැ. ඊට වඩා එහාට ගිහිල්ලා මහජන සම්බාධයක් ඇති විය යුතුයි. පාර්ලිමේන්තුව තුළ පූර්ව වශයෙන් නීත්‍යානුකූල අනුමැතිය හිමි කරගත යුතුයි. ඒ වගේම මේ ඒ විෂයන්වලට අදාළ විද්වත් වෘත්තික සංවිධානවල එකඟතාවය තිබිය යුතුයි. ඒ එකඟතාවයේ නොමැත්තේ නම් එවැනි ගිවිසුම් වලට යාමට නොහැකි වන ආකාරයේ නීතිමය රාමුවක් ඇති කරගත යුතුයි. එවැනි කොටු කර ගැනීමක් අත්‍යවශ්‍යයි. අද අපේ රටේ පවතින තත්ත්වය අනුව එහෙම නැත්නම් නිදහසේ බලයට එන ආණ්ඩුවකට මෙවැනි ගිවිසුම් වලට යන්න අවස්ථාව ලැබුණොත් ඒක නැවත නිවැරදි කරන්න බෑ. නිවැරදි කරන්න බැරි ජාත්‍යන්තර ගිවිසුමකින් ඒකපාක්ෂිකව අපිට ඉවත් වෙන්න බැරි නිසා. ඉතින් අපිට අස්සම් කරොත් ගැලවෙන්න බෑ. හැබැයි අස්සම් කරන්න බාධාවක් නැහැ. අස්සම් කරන්න පාර්ලිමේන්තුව අනුමැතිය ඕනේ. අස්සම් කරන්න වෘත්තිකයන්ගේ එකඟතාවය ඕනේ. ඊට විශේෂ ඒ විශේෂයට අදාළ බලපාන. හැබැයි අස්සම් කළොත් ඊළඟට බලයට පත් වෙන ආණ්ඩුවකටවත් ඒකෙන් රට ගලව ගන්න බෑ. ඉතින් ඒ නිසා තමයි වැදගත්ම අවශ්‍යතාවය කියලා මම දකින්නේ එබඳු ගිවිසුම් පාර්ලිමේන්තු අනුමැතියත් පූර්ව අනුමැතියත් ඒ වගේම ඒ විෂයට අදාළ වෘත්තිකයන්ගේ සංවිධානයන්හි පූර්ව අනුමැතියත් අත්‍යවශ්‍යයි කියන ආකාරයේ නීති රාමුවක් අපේ රටේ ඇති වෙන්න ඕනේ. ගිවිසුම කවර ආකාරයේ ගිවිසුමක් වුණත් ඒක සමුද්‍ර නීතියට බලපාන ගිවිසුමක් වෙන්න පුළුවන්. දැන් ඔබ දන්නවා ලංකාවේ අපිට අපේ රටේ මුහුදු සීමාව අපිට අයිති මුහුදු සීමාව මුහුද සහ මුහුදු පතුල ඒක යන්නේ මුහුදු කිලෝමීටර් 200ක පමණ ප්‍රමාණයක් අපට අයිති. මහවැලි ගඟේ රොන්මඩ සට්ටුව තැන්පත් වෙලා තියෙන එහාම කෙළවර දක්වා අපට අයිති. ඒක ඒ රොන්මඩ සට්ටුවට අයිතිවාසිකම් කියන්නේ යාබද වෙනස් රටක් නැති නිසා ඉන්දියාව පමණයි ඉහළින් ඉන්නේ. දැන් මේකට අපේ එක්සත් ජාතික සංවිධානයේ මුහුදු සීමා නිර්ණය කරන ආයතනයත් එක්ක ශ්‍රී ලංකා රජය දැන් අවුරුදු ගාණක් තිස්සේ මේක ගැන සාකච්ඡා කරනවා. ඉන්දියාව බලනවා ඒ අපට අයිති වැදගත්ම ඛනිජ සම්පත් තියෙන කොටස භාගයක් ඔවුන්ගේ අයිතියට ගන්න. එතන තියෙන ඛනිජ සම්පත් ප්‍රමාණවත් අපේ රට සම්පූර්ණයෙන් ඉතා විප්ලවකාරී දියුණුවකට රැගෙන යන වටිනාම ඛනිජ සම්පත් තියෙන කොටසෙන් අඩක් ඉන්දියාව අයිති කරගන්න. ඉන්දියානු පාලන තන්ත්‍රයට පුළුවන් වෙලා තියෙනවා ඒ ඉල්ලීම අරගෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයට යන අපේ නිලධාරීන්ව මිලදී ගන්න. අපේ නිලධාරීන් ඉන්දියානු උමනාවට අනුව ක්‍රියාත්මක කරනවා. ඉතින් මේ විදිහේ අවාසනාවන්ත තත්ත්වයක් තියෙන්නේ හැම අංශයකම මේ තත්ත්වය නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා නීතිමය වශයෙන් මෙබඳු කිවිසුම් මෙබඳු කාරණා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේදී ඇමතිවරයෙකුට එහෙම නැත්නම් නිලධාරීන් සුළු පිරිසකට ආණ්ඩුවකට අභිමත ආකාරයට පමණක් නෙවෙයි ජාතියේ පැවැත්මට ඉරණමට කෙසේද බලපාන්නේ කියන ප්‍රශ්නය අනුව තීරණ ගන්න පුළුවන් වෙන විදිහේ කොටු කිරීමක් නීතිමය වශයෙන් කොටු කිරීමක් රාමුගත කිරීමක් අත්‍යවශ්‍යයි. අන්නේ රාමුගත කිරීම ඇතුලේ ජාතික ප්‍රතිපත්ති නිර්මාණය කරලා ඒ ප්‍රතිපත්ති වලට බලයට එන ඕනම ආණ්ඩුවක් අවනත කර ගැනීමේ තත්ත්වයක් ඇති කර ගැනීමත් ඉතා වැදගත් කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඒක මෙතනින් එහෙමනම් අපි ඒක නීතියක් බවට පත් කරන්න ඕන. දැන් ඕඩ පේපර් එකට පවා එන්නේ ප්‍රයිවට් මෙම්බර්ස් මෝෂන් එකක් ඡන්ද විමසීමකට සාමාන්‍යයෙන් භාජනය කරන්නේ නැහැ. ඒක විවාද කරලා අවසන් වෙනවා. ඒක අනිවාර්යෙන් පිළිගන්න ඕනේ කියලා නීතිමය බැඳීමක් නැහැ. ඒක ඇත්තටම කරන්න වෙන්නේ
බලයට පත්වෙන ආණ්ඩුවක් මේ සම්බන්ධ නීතියක් ගේන්න ඕන. පනත් කෙටුම් පතකින් මේක පිළිගන්න ඕන. සෑම ජාත්‍යන්තර ගිවිසුමක්ම ඒ පූර්ව වශයෙන් පාර්ලිමේන්තුවේ අනුමැතියට ලක්විය යුතුයි කියන කාරණේ නීතිමය කාරණයක් බවට පත් කරන්න ඕන. එතකොට ඒ අනුව පාර්ලිමේන්තුවට නීතිමය වශයෙන් බැඳිලා ඉන්නවා ඒ බදු පනත් පාර්ලිමේන්තුවේ අනුමැතියට පූර්ව වශයෙන් ඉදිරිපත් කරන්න. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගේ පෞද්ගලික මතේ එවැනි යහපත් කරුණු ඇතුළු කරන්න පුළුවන් වෙයි කියන විශ්වාසයක් නැහැ. විශේෂයෙන්ම ධීවර සංයෝගිතා ව්‍යාපාරයෙන් ඇවිල්ලා කතා කරා මහත්මේ. ඒ මහත්මයා කිව්වා ලංකාවේ අල්ලන මාළු නෙවෙයි කියලා අපි කන්නේ. එතුමා කිව්වා හිරුල් බුරුල්ලෝ පමණයි කියලා අපි අල්ලන මාළු අපි කන්නේ. අනික ඔක්කොම මාළු මැලේසියාවේ ලංකාවට ගෙන්වනවා කියලා. ඒ ඇත්තද? ඔබතුමාගේ අදහස් මොනවද? එහෙනම් අපේ අපි අපේ රටේ ධීවරයන් අල්ලන මාළුට මොනවද වෙන්නේ? මම දන්න තොරතුරු වලට අනුව පසුගිය බලේ හිටපු දැනට සහ පසුගිය කාලයන්වල බලේ හිටපු විශේෂභාර අමාත්‍යවරුන් විවිධ මත්ස්‍ය සම්පත නෙලා ගැනීමට අදාළ චීන, ජපාන ආදී රටවල්වල සමාගම් සමග ගිවිසුම් වලට එළඹිලා තිබෙනවා. සමහර ගිවිසුම් වල ඒවැ පාර්ශ්ව කරුවොත් බවට අමාත්‍යවරුන්ගේ ආයතන පත් වෙලා තිබෙනවා. ඒ අයට ලැබිලා තිබෙනවා ඉහළ ඉඩ ප්‍රස්තාවක්. ශ්‍රී ලංකා රජයේ කුඩිය, අපේ ජාතික කුඩිය නැවේ ගහගෙන අපේ මුහුදු සීමාව ඇතුලේ අපේ මත්ස්‍ය සම්පත නෙලා ගන්න. එතකොට අපේ අර සාමාන්‍යයෙන් ට්‍රෝල් යාත්‍රාව යන, බහුදින යාත්‍රාව යන ධීවරයට නෙලා ගන්න මත්ස්‍ය සම්පත අද ඉතා අඩුයි. ඒ ඉතා විශාල දියුණු තාක්ෂණයක් පාවිච්චි කරන ඒ මං අර කලින් කියපු විදේශීය සමාගම්, ඒවා ශ්‍රී ලංකා කොඩිය පාවිච්චි කරනවා අපේ මුහුදු සීමාවේදී. ඒ විදේශීය සමාගම් ඉතා ඉහළ මත්ස්‍ය සම්පතක් කෙටි කාලයක් ඇතුළත නෙලා ගන්නවා. සමහර විට මාළු පැටවුන්ගේ සිට. ඒ නිසා තමයි ඇත්ත වශයෙන්ම අද අපේ මේ මාළු මාකට් එකට ගියොත් අතීතයේ ඉඳන් අපි දැකලා තියෙන අපේ ධීවරය අල්ලන්ගෙන බොහෝ මාළු අද අපිට දකින්න නැහැ. එකක් තමයි ඒ නැව් වලින් ගන්න මාළු බදු පවා ගෙවන්නේ නැතුව. ඒ කියන්නේ අඩු ගානේ අපේ කොළඹ වරායට ඇවිල්ලා අල්ලපු මාළු ටික පෙන්නලා ඊට අදාළ බද්දක්වත් ගෙවන්නේ නැතුව එහෙම්මම අරගෙන යනවා තමන්ගේ රටවල් වලට. ඒ නිසා අද අපේ දේශීය මාළු පරිභෝජන අවශ්‍යතාවයට වෙනත් රටවල් වලින් මාළු ගෙනෙන තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒ නිසා අපේ ධීවර කර්මාන්තයේ මේකෙන් විශාල බිඳවැටීමකට ලක් වෙලා තිබෙනවා. දැන් ඉන්දීය ධීවරයන් උතුරු මුහුදු තීරයේ ආක්‍රමණශීලීව අපේ මුහුදු සීමාවට ඇතුළත් වෙලා අපේ මත්ස්‍ය සම්පත ඉතා විනාශකාරී ක්‍රම පාවිච්චි කරලා නෙලා ගන්න අතරෙම අතිරේක වශයෙන් මේ අභියෝගයටත් මුහුණ දීලා තියෙනවා. ඉතින් මේක ඉතා විශාල ඉතිහාසයේ වෙච්ච වරදක්. වෙනත් විදේශීය රටවල නාවික මේ ධීවර අවශ්‍යතාව වෙනුවෙන් එන නැව්වලට අපේ මුහුදු සීමාවට ඇතුළත් වෙලා අපේ ජාතික කුඩියේ නැවේ ගහගෙන අපේ මාළු ටික අල්ලගෙන යන්න නිදහස් ඉඩ ප්‍රස්තාවක් විවෘත කර දී තිබීම ඉතා බරපතල වරදක්. ඒ වරද සිද්ධ වෙලා තියෙනවා පහුගිය කාලවල. මිනිසුන්ට ඇවිල්ලා ආයෝජනය කරන්න පුළුවන්, ඒකට පරිපාලනයක් තියෙනවා. දැන් අලුත් ක්‍රමයක් පටන් අරගෙන තියෙනවා සෙක්ෂන් 16. සෙක්ෂන් 16 ඩොලර් 250,000 250,000 විතරක් දැම්මම ඕන කෙනෙකුට ඇවිල්ලා මේ කර්මාන්තයක් පටන් ගන්න පුළුවන්. ඒ කර්මාන්තේ මේක කාලයක් තිස්සේ පහුගිය කාලවල නවත්තලා තිබුණා. මොකද දේශීය කර්මාන්තයට විශාල තර්ජනයක්. උදාහරණයක් ඔබතුමා දන්නවද? දේශීය සපත්තු කර්මාන්තේ සම්පූර්ණ වනසන්න ඉන්දිය සමාගමක් ඇවිල්ලා සෙක්ෂන් 16 යටතේ දවසකට 150,000 සපත්තු දාන කර්මාන්තශාලාවක් දැන් ඉදිකරගෙන යන බව මේකම. මේ වගේ දේවල් කරන්නේ කෙලින්ම දේශීය කර්මාන්තේ සම්පූර්ණ ඉවරම කළා දාන්න. මේ තර්ජනයට ඇයි නිශ්ශබ්ද වෙන්නේ? තවම කිසි කෙනෙක් මේ සම්බන්ධයෙන් කතා කරනවා අපිට අහන්න ලැබිලා නැහැ. මොකක් වෙලාවට මේක දන්නේ නැතුව ඇති.
මේ පිළිබඳව සොයා බලලා මේක බලාපොරොත්තු වෙනවා ඉස්සරහට මේක ඉලතරව කරන්න. දැන් මේක මේ මේක සපත්තු වලට තව 100කට දීලාද දන්නේ. මේක සම්පූර්ණයෙන් සංවිල තියෙන. ඊළඟ දෙවෙනි කාරණාව මිලියන් 1 මිලියන් US ඩොලර්ස් ගම තෝරන කෙනෙකුට ඇවිල්ලා බඩු ආනයනය කරලා විකුණන්න පුළුවන් මේ රටක්. මේවා මෙච්චර දවස් නවත්තලා තිබුණේ දැන් විවෘත කරලා. මේකට මොකක්ද අපි ගන්න පියවර? ඉන්දියාවේ වර්තමාන ප්‍රතිපත්තිය තමයි අබාන්ස් භාරත් ප්‍රතිපත්තිය. අබාන්ස් භාරත් ප්‍රතිපත්තිය කියන්නේ මහත්මා ගාන්ධිතුමාට වෙඩි තැබූ පුද්ගලයාගේ ප්‍රතිපත්තිය. ගෝඩ්සේ කියන හින්දු අන්තවාදියා තමයි මහත්මා ගාන්ධිතුමාට අහිංසාවාදී පියාට වෙඩි තියා මරා දැමුවේ. අද ඉන්දියානු මුදල් නෝට්ටු වලින් ක්‍රමානුකූලව ගාන්ධිතුමාගේ පින්තූරය මැකෙමින් යනවා. ඉන්දියානු අලුතෙන් ගහන කැලෙන්ඩරෙන් ගාන්ධිතුමාගේ පින්තූරය මැකෙමින් යනවා. BJP පාලනීය තන්ත්‍රයේ සිටින ඇතැම් මන්ත්‍රීවරු ප්‍රසිද්ධියම ප්‍රකාශ කර තිබෙනවා ගෝඩ්සේ කියන ගාන්ධිතුමා ඝාතනය කරන ලද පුද්ගලයා ජාතික වීරයෙක් කියලා. මහත්මා ගාන්ධිගේ පින්තූරේ මැකෙන අතරේ ගෝඩ්සේගේ පින්තූරේ අලුතෙන් දිදුලන කාලයකට තමයි අද ඉන්දියාව ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ ඒ අන්තවාදියාව වීර ප්‍රතිරූපයකට ගේන්නේ වෙන දෙයකට නෙවෙයි, ඔහු ඉදිරිපත් කරපු අබාන්ස් භාරත් ප්‍රතිපත්තිය ඉන්දියානු ප්‍රතිපත්තිය හැටියට වැළඳ ගන්න. අබාන්ස් භාරත් ප්‍රතිපත්තියටදී ඒ ගෝඩ්සේ කියන පුද්ගලයා ඉන්දියාවට යෝජනා කළේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පකිස්තානය, මියන්මාරය මේ රටවල් හතරත් එකතු කරගත්තා වූ මහා භාරතය ආයි නිර්මාණය කළ යුතුයි කියන. වර්තමාන ඉන්දියානු පාලන තන්ත්‍රය ගමන් කරන්නේ ඒ ඉලක්කය ඇතුව. ඒ නිසා අපේ සාමාන්‍යයෙන් කර්මාන්තාර්ථිකයට වඩා සේවාර්ථිකය තමයි අපේ ආර්ථිකය ඇතුළේ විශාල පුළුල් වීමක් තියෙන්නේ. සේවාර්ථිකය ගිලගත්තොත් අපේ ගිල ගැනීමේ විශාල ප්‍රමාණයක් සපුරා ගත වෙනවා. ඒ වගේම කර්මාන්ත ඉතා අමාරුවෙන් ඔලුව උස්සගෙන තියෙන කර්මාන්ත ටික ගිල ගැනීමත් ඒ අතින් අපි අඩපණ කිරීමත් ඉන්දියාවේ න්‍යාය පත්‍රයේ එකක්. ඒ නිසා තමයි අපිට පාවහන් නිෂ්පාදනය වෙන්න පුළුවන් අනෙකුත් හැම අංශයකටම. දැන් ඇත්තටම වර්තමාන ආණ්ඩුව ඉන්දියාවට දේශපාලන වශයෙන් ණය ගැති. 2015 ජනවාරියට බලපෙරළියට ඉන්දියානු රොහොත්තු සේවය ඇතුළු ඒ අංශ විසින් විශාල සහයෝගයක් දුන්නා. ඒගොල්ලෝ තමයි තිරෙන් පිටුපස සිට විශාල වැඩ කොටසක් කළේ. එතකොට ඒ ණයගැතිභාවය නිසා අද මේ රටේ ආර්ථිකයේ සියලුම ප්‍රතිපත්ති තීරණය වෙන්නේ ඉන්දියානු උමනාවන්ට අනුව. දැන් අද ගත්තොත් නුවරඑළිය තැපැල් කන්තෝරුව තියෙන ගොඩනැගිල්ල. ඒක පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යුගයේ හදපු එකක්. ඇත්තම ගත්තොත් නුවරඑළිය භූමි සංකේතයක් හැටියට පවතින තැනක්. ඒක අද ඉන්දියානු සමාගමකට තෝසේ කඩයක් දාන්න දෙනවා. මහනුවර මේ ස්ටේෂන් එක, ගාල්ල, පිටකොටුව මේ ඔක්කොම ඉන්දියානු සමාගම් වලට දෙනවා තෝසේ කඩ දාන්න. ඔබ කිව්වා වගේම ඇතැම් තීරණාත්මක වශයෙන් අපට බලපාන කර්මාන්ත වලට ඉන්දියානු කර්මාන්ත වලට ලංකාව තුල ඉඩපස්තා විවෘත කරලා දෙනවා. මේවට ශ්‍රමිකයන් ඔවුන් ඉන්දියාවෙන් අරගෙන එනවා එට්ක අසංකලක් නැතත්. මොකද ඔවුන්ට ඒ ශ්‍රමිකයා ගේන ඉඩපස්තාවත් ওই ගිවිසුම් වලින්ම ලැබෙනවා. ඒතකොට ක්‍රමානුකූලව එට්ක අසං නොකර එට්ක ක්‍රියාත්මක වෙන තත්ත්වකුත් මේක හරහා ඇති කරන්න පුළුවන්. දැන් ඔබතුමන් කිව්වා වගේ ඩොලර් කිසියම් ප්‍රමාණයක් ගෙනනවනම බඩු ගෙනල්ල විකුණන්න පුළුවන්. ඒතකොට සේවාර්ථිකයේ තමයි මේ ඇතුල් වෙන්නේ. දැන් අද යන්නේ එට්ක නැතුව එට්ක ක්‍රියාත්මක කරන උපාය මාර්ගය. සමහරලාට මේගොල්ලෝ මේ ඔක්කොම ටික ඉඩපස්තා විවෘත කරලා දීලා කියයි දැන් එට්ක ඕනේ නැහැ නේ, එට්ක නැතුවත් වැඩේ කිරනවානේ කියලා. ඒක තමයි දැන් යන්නේ. ඇත්ත වශයෙන්ම ගත්තොත් එට්ක ගිවිසුම අස්සන් නොකොට එට්ක ගිවිසුමේ තිබෙන බහානක බරපතල වගන්ති ක්‍රියාත්මක වෙන වාතාවරණයක් අද උද්ගත වෙලා තියෙනවා. ඉතින් ඉන්දියාව ඊටාම සූක්ෂම ලෙස මේ විවෘත වෙච්ච අවකාශයේ ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා අද ඔවුන් යොදා ගනිමින් ඉන්නවා. ඉන්දියානු ව්‍යාපාරිකයන්, කර්මාන්තකරුවන්, ඒ වගේම දැන් මේ ආණ්ඩුව ඉඩම් ප්‍රතිපත්තිය පිළිබඳ මෙතෙක් තිබිච්ච ඉඩම් ප්‍රතිපත්තිය වෙනස් කරන්න යනවා. විදේශිකයන්ට ඉඩම් මිලදී ගන්න පුළුවන් වෙන විදිහට ඒ නීතිය වෙනස් වෙනවා. දැන් ඔබ දන්නවා ග්‍රාමීය ප්‍රදේශවල අපේ 70%ක් පමණ අද තාමත් ගම්බද ජනතාවක් ජීවත් වෙන්නේ මේ රටේ ඉඩම් පිළිබඳ ප්‍රශ්නේ හේතු කොටගෙන. ග්‍රාමීය ප්‍රදේශවල වගා කරන කෘෂිකාර්මික භූමි ප්‍රදේශ බොහොමයකට තනි අයිතිකාරයෝ හරි අඩුයි. නිත්‍යානුකූල නිර්වෘල් අයිතිය තියෙන පුද්ගලයන් හරි අඩුයි. ඒ බොහොමයක් රජයේ ඉඩම්. ඒවා එක්ක අඳේට එහෙම නැත්නම් වෙනත් ආකාරයකට පාවිච්චි වෙයි. දැන් ආණ්ඩුව ඒ ඉඩම් වලට නිර්වෘල් අයිතිකාරයෝ හදනවා. ඒක පේන්නේ ප්‍රගතිශීලී පියවරක් හැටියට. එතකොට ගොවියට ඒ කිසියම් වගා කරපු ප්‍රදේශයේ අයිතිය හම්බ වෙනවා, ඔප්පුවක් හම්බ වෙනවා. දැන් එහෙම නීත්‍යානුකූල ඔප්පුවක් නැහැ. දැන් ඒ නිසා විකුණන්න ඕනේ කියලා හිතුනම විකුණන්න බෑ.
ඒ නීත්‍යානුකූල කඩදාසිය දෙන්නේ ගොවියට ආදරයට නෙවෙයි. මේ ඉඩම් වෙළඳපොළ සක්‍රිය කරන්න. කෘෂිකාර්මික භූමි ප්‍රදේශ ගොවියා අතහැරලා නාගරික වහල් කම්කරු දාසියෙක් බවට පත් කරවන්න. අපේ රට මේ තරමට හරි රැකිලා තිබෙන්නේ මේ ගම සහ නගරය අතර තුලනේ අපි ආරක්ෂා කරගෙන තියෙන නිසා. ග්‍රාමීය කෘෂිකාර්මික නිෂ්පාදන පැවැත්ම අපි රැකගත්තු හන්දා. ඒ ප්‍රදේශවල යටිදල පහසුකම් දියුණු කරපු හන්දා. ඒ නිසා තමයි නගරයට විශාල වශයෙන් ගලායමක් අපේ රටේදී අපි නොදකින්නේ. ඉතින් ඒ තත්ත්වය වෙනස් වෙනවා, ඉඩම් ප්‍රතිපත්තිය වෙනස් කරොත්, ඉඩම් විකුණා දාන්න පුළුවන් වාතාවරණයේ ඇති කරොත්, අර කියන ගොවියාගේ ඉඩම් වලටත් බලපත්‍රය වෙනුවට දැන් තියෙන්නේ බලපත්‍ර. එක්ක අර වෙනත් ආකාරයේ ඔප්පු සාර භූමි හරි මොනා හරි කියලා ඔප්පු. ඒව බෑ. ඒව අර විදිය ගනුදෙනු වලට යන්න අමාරුයි. නීත්‍යානුකූල ඔප්පු දුන්නොත් ග්‍රාමීය ප්‍රදේශවල කෘෂිකාර්මික ඉඩම් ටික සම්පූර්ණයෙන් විකුණලා නගරයට කරා ඇදෙන ග්‍රාමීය දිලින්දෙක් නිර්මාණය වෙනවා. ඉතින් මේවැම ඇති වෙන අනර්ථකාරී අනාගත බලපෑම අපි තක්සේරු කරලා නැහැ. ඉඩම් විදේශිකයන්ට මිලදී ගන්න දොරටු විවෘත කිරීමෙන් අපේ වගේ කුඩා රටකට වෙන්න පුළුවන් අනර්ථය මොකද්ද කියලා අපි තක්සේරු කරලා නැහැ. ඉතින් මේ ඔක්කොම අද දේශපාලන කුලී ගෙවීමක් බවට පත් වෙලා තියෙනවා. Tamanට බලයට එන්න උදව් කරපු විදේශ ඔත්තු සේවාවන්හි සහයෝගය ලබා ගත්තා බලයට එන්න. දැන් ඒකට හිලව් වෙන්න පෙරලා රටේ ජාතියේ ඉරණම බන්දේසියක තියලා පරිත්‍යාග කරන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. ඉතින් මේකෙන් වළක්ව ගන්න කලින් ඔබතුමන් අහපු ප්‍රශ්නට පිළිතුරත් එක්කම මම හිතනවා අපේ රටේ වෘත්තිකයන් මේ විදිහේ මේ වර්තමාන මොහොත තරම් මීට පෙර සක්‍රීය බලපෑමක් කළේ නැහැ. රාජ්‍ය ප්‍රතිපත්ති කෙරෙහි හරි රජයේ ගනු ලබන පියවරයන් කෙරෙහි හරි බලපෑම් සහගත බලපෑමක් මීට පෙර එතරම් ඇති වුණේ නැහැ. අපේ රටේ ව්‍යාපාරික ප්‍රජාව, ඒ වගේම වෘත්තික ප්‍රජාව, ඒ වගේම ආගමික සංස්ථා අතර එක්තරා ආකාරයක සංහිඳියාවක් ගොඩනැගීම ඉතා වැදගත් කියලා මම හිතනවා. මේ කරුණු සම්බන්ධයෙන් දැන් උදාහරණයක් හැටියට රටට අහිතකර ලෙස රටේ කර්මාන්තවලට, රටේ දේශ මේ ස්වාධීනත්වයට, සෛරී භාවයට, දැන් ජිනීවා වලට ගිහිල්ලා මංගල සමරවීර ඇමරිකානු යෝජනාවට අත උස්සනවා අඩු ගානේ ජනාධිපති කියමුත් අහන්නේ නැහැ. ඔහුට පුළුවන් විශේෂ භාර ඇමතිවරයා විදියට ඒකට එකඟ වෙන්න. ඒ එකඟ වීම ඔහුට තනියෙන් කරන්න පුළුවන් දෙයක්. පූර්ව වශයෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතියවත් අරගෙන නැහැ. අග්‍රාමාත්‍යවරයා හා මංගල සමරවීර මහතාට දෙ දෙන්නට පුළුවන් ඒ ජාත්‍යන්තර කිවිසුමට එකඟ වෙන්න. ඉතින් ඒවා ඒ තත්ත්වේ නැති කරන්න අවශ්‍ය කරන බලපෑම තව අපි හිතමුත් තව අවුරුදු දෙකකින් මේ රටේ මැතිවරණ කාල සීමාවක් උදා වෙයි කොහොම වුණත් ඒ වගේ වාතාවරණයකදී ඉවෙනි ප්‍රතිපත්තිමය සමුදායකට බලයට ඒමට උත්සාහ කරන පාර්ශවයන් එකඟ කොට ඒකට බැඳ තබා ගැනීම ඉතා වැදගත්. එවැනි බලහුවමාරුවක් වෙන අවස්ථාවකදී එවැනි ප්‍රතිපත්තිමය රාමුවකට කොටු කරගෙන ඒවා නීති බවට ඉන්පසුව පත් කර ගැනීම ඉතා වැදගත්. මම හිතනවා ඒකට මේ රටේ ව්‍යාපාරික ප්‍රජාවටත්, වෘත්තිකයන්ටත්, ඒ වගේම මහා සංගරත්නය ඇතුළු ඒ ආගමික අංශවලටත් එකමුතුව ක්‍රියාත්මක වුණොත් එවැනි උවමනාවක් වෙනුවෙන් ඒ විදිහේ බලපෑම් සහගත තත්ත්වයක් ඇති කර ගැනීම පහසු වෙයි කියලා. එතකොට දැන් අපිට සිද්ධ වෙනවා දැන් මොන ක්‍රමයකින් හරි මේක ගේන්නේ. ඉන්දියාවේ දැන් මේක නැහැ. ඉන්දියාවේ මේක නැති වුණාට මේක වෙනස් විදියකට ක්‍රියාත්මක වෙනවා. ඉන්දියාවේ ව්‍යාපාරික ප්‍රජාවගේ අදහස තමයි FTA negotiations වල ඉස්සරහට එන්නේ. නමුත් අපේ මේ දෙකම නැතුව මේ ප්‍රවාදයට යන එක අපි අනිවාර්යයෙන්ම නවත්ත ගන්න ඕනේ. අති භයානක දෙයක්. ඉතින් ඒක කරගන්න යන ක්‍රමයක් වේදයක් අපිට අමාරුවෙන් හරි සොයා ගන්න වෙනවා. දෙවෙනි එක තමයි මීට කලින් මේ සඳහන් කරා මිතන තුමාන් සමජී වහන්සේ රදජරත් මහත්ය දෙන්නම කතා කරන අවස්ථාවේ මුල් කොටසේ යුතුමන්ලාගේ සබ්මිෂන් එකේ කියලා තිබුණා මේ රටේ අවශ්‍ය දේශීය නීති රීති නැතුව මෙහෙම FTA එකක් අස්සම් කරන් පස්සේ මහ විනාශයක් වෙන්න පුළුවන්. මොකද FTA එක අස්සම් කරලා ඉවර වෙලා නීති රීති ගේන්න බෑ. විශේෂයෙන් දැන් මේ ඊයේ පත්තරේ තිබුණා Google සමාගමට යුරෝපෙන් දඩයක්. එතකොට මේක කරලා තියෙන්නේ මේ ෆෙයර් ට්‍රේඩ් මේ කම්පිටිෂන් ලෝ එක. එතකොට ලංකාවේ කම්පිටිෂන් ලෝස් නැහැ. එතකොට ඕනම දෙයකට ඕනම විදිහකට ඇවිල්ලා ලංකාවේ ව්‍යාපාරයක් විනාශ කරලා දාන්න පුළුවන්. එතකොට මේ වගේ නීති නීති නැතුව, ඇන්ටි ඩම්පින් නීති නැතුව, එතකොට SPS කියන්නේ මේ
ප්‍රයිසෙන්සරි නීතිරීති හරියට ක්‍රියාත්මක වෙන්නේ නැතු කෝඩෙක්ස් ඇග්‍රීමන්ට් එක ක්‍රියාත්මක වෙන්නේ නැතු මේක මේ ඕපන් කරොත් මහ විනාශයක් වෙනවා. ඉතින් මේක කරන්න බැහැයි කියලා හරින්න අපි මොනව හරි කරන්න ක්‍රමයක් හොයාගන්න වෙනවා. අනිවාර්යෙන් ඔබතුමාගේ අදහසට මම සම්පූර්ණයෙන් එකඟයි. මේවා අපේ සමාජ සංවාදය තුළ මේ කාරණා එතරම් තදින් සාකච්ඡාවට භාජනය වෙලා නැහැ මෙතෙක්. පළමු කොටම වැදගත් වෙනවා විශාල සමාජ සංවාදයක් මේ සම්බන්ධයෙන් ඇති කිරීම. මම හිතනවා මේ කොමිෂන් සභාවි ක්‍රියාකාරීත්වයත් ඒකට ලොකු උත්තේජනයක් වෙයි. එතනින් නොනවති මේ සංවාදය ප්‍රබල තලයකට ගෙනීම වැදගත්. ඒ වගේම ඒ සංවාදය ඇතුළේ එන ඔන්නෝය කියන අවශ්‍යතා ඔබතුමන් සඳහන් කරන කරුණු ඒවා ඉටු කරගන්න පුළුවන් වෙන විදිහේ ප්‍රතිපත්තිමේ රාමුවකට දේශපාලන තන්ත්‍රයන් එකඟ කරවා ගැනීමේ ඌමනාව තියෙනවා. මම හිතනවා ඒක කරන්න පුළුවන් දෙයක්, බැරි දෙයක් නෙවෙයි. ඒකට මේ විද්වතුන් සහ අනෙකුත් අංශ ප්‍රබල බලපෑම් සහගතව ක්‍රියාත්මක වීම වැදගත්. එහෙම වුණොත් ඒ විදිහේ රාමුවක් ඇති කරගන්න පුළුවන් වෙනවා කියන විශ්වාසය මට තියෙනවා. විශේෂයෙන් වැදගත් අපේ බෙංගාලි ද්‍රෝණිය. දැන් ඒ තමයි තියෙන ඔක්කොම ඛනිජ සම්පත් සුදුරු ජීවීන් තමද මේ ඔක්කොම මේ ඉන්ධන සහ රේඩා අහුවෙන්නේ නැහැ. ඒක නිසා සම්බරිනුත් නැව රන්වා තියන්න පුළුවන්. නමුත් දැන් මෙය ආරක්ෂා කරන කමිටුව ඔබතුමා සඳහන් කරා ඉන්දියාව AI ගේ පැත්තට යොමු කරලා තිබෙනවා කියලා. ඉතින් ඔබතුමාට මේ පිළිබඳ පාර්ලිමේන්තුව සඳහන් කර අපිට මේ නැහැ. අපිට අහිමි වෙන්නේ නැහැ ඉතාමත් වැදගත් බෙංගාලි ද්‍රෝණිය ගැන රටේම අවධානය යොමු කරලා රටේ ජනමතයක් ඇති කර මේ වළක්වන්න. මොකද සමහිතම එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් මගින් මේ ගැන සාකච්ඡා කරනවා. ඉතින් අපිට අවශ්‍ය තාමත්ම වැදගත් මේ මේ සම්පතක් ඉන්දියාවට ලබා දී තාමත්ම අසාධාරණයි. දැන් ඒ AI ඉන්දියාව සම්සහන් කරගෙන ඒ සමසමව අපිත් සමගේ සම්පත් ගන්න ලෑස්ති කියලා. නමුත් මේ පිළිබඳ ජනතාව රට මේ ගැන දන්නේ නැහැ. ඒ නිසා බැලුත් ඔබතුමාට මේ පිළිබඳ දැනුවත් කරලා අපිට අහිමි වෙන අපේ ඉතාමත් වැදගත් සම්පත් ගැන ඇත්ත වශයෙන්ම මීට පෙරත් අපි පාර්ලිමේන්තුවේ මේ කාරණය ගැන කතා කරලා තිබෙනවා. නමුත් නැවත නැවතත් මේ සාකච්ඡාව මතු කර ගැනීම අවශ්‍යයි කියන ඔබතුමියගේ අදහසට මම එකඟයි. ඒ කටයුතු කරන්න මේ අපි උපරිමයෙන් මැදිහත් වෙනවා. හොඳයි. බොහොම ස්තුතියි.